ඒ හා සමගාමි වන්නා වූ කාකිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා සෙනසුරාදා සිට්නෙත් අසපුවේ. සෙනසුරාදා සිට්නෙත් අසපුවේ සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ බොහොම ගෞරවයෙන් අපි ඔබට සිහිපත් කරනවා අද 12 වෙනිදා තව හරියටම මේ එන සෙනසුරාදා නෙමෙයි ඊළඟ සෙනසුරාදා තමයි ආසදෘශ්‍ය මහා සෑය රුවන්වැලි මහා සෑය අභිහස පවත්වන ස්වර්ණමාලී සෑරද වන්දනා මහා පින්කම පැවැත්වෙන්නේ. ඉතින් ඒ නිසා මේ වන විට අපි දන්නවා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාව අන්‍ය ආගමික ජනතාව සහ net ශ්‍රවණය කරන බොහෝ පිරිස් මේ වන විට සෝදානමින් සිටින්නේ මේ උතුම් අවස්ථාව දැක බලාගෙන පින් රැස් කරන කුසල් රැස් කරගන්න අපේ හැමදෙරණ වහන්සේ අද දේශනාවේම අපට පහදා දුන්නු සංවර හිතක් හදාගෙන මේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කර ලබන උතුම් වූ නිවන් මගට තමන්ගේ ජීවිතය තුළ සිදු කරන්නා වූ තවත් එක් උතුම් අවස්ථාවක් ලෙස මේ පින්කමට ඒක රාශි වන. ඒ නිසා ඒ හැම දිනාගේම හිත් තුළ තිබෙනවා වැඩසටහන ආරම්භයේම සීපත් කරන්නට ඕන. මේ වෙනුවෙන් අපි කොහොමද එකතු වෙන්නේ? අපි කොහොමද මේ පින්කම සමගින් අත්වල බැඳගන්නේ? අපි හාමුදුරන් වහන්සේ ගිය සතියේ සිහිපත් කළ මේ සෙනසුරාදාත් තව විස්තර කියනවායි කියන කාරණේ. ඒ නිසා පුල පුලා බලාගෙන ඉන්නේ මේ පින්කමට අපි කොහොමද එකතු වෙන්නේ? අපි කොහොමද සම්බන්ධ වෙන්නේ? අපි කොහොමද මේ උතුම් පින්කම අපේ පින්කමක් ලෙස සිදු කරන්නේ කියන කාරණේ දැනගන්න. ඉතින් ඒ කාරණාත් අපි අද වැඩසටහන තුළ තවදුරටත් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. රුවන්වැලිත් මහා සෑයට වැඩසටහන ආරම්භයේදීම ආරාධනා කරනවා ලබන මාර්තු මාසයේ 26 වෙනිදා දහවල් වන විට සන්ධ්‍යාවේ ආරම්භ වන පින්කමට 305 ඒක රාශිය වන්න කියලා. පසුදා අලියම දක්වා, ඒ කියන්නේ 27 වෙනිදා උදේ දක්වා පැවැත්වෙන පින්කමට මේ රුවන්වැලි මහා සෑය අභියස ඉඳලා මුළු රැය පහන් වෙන තුරාවටම ධර්මයේ නියැලෙන්නට ඒ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඒ වගේම මහා පින්කමේ සිදුවෙන්නා වූ උතුම් අවස්ථා දැක බලා ගන්නට ශ්‍රවණය කරන්නට ඒ හැම කාරණාවක් තුළින්ම හැම දෙයක් තුළින්ම පින් රැස් කර ගන්නට කුසල් රැස් කර ගන්නට මේ පින්කම සමගින් ඒකාත්මික වෙන්න කියන ආරාධනයත් සිදු කරමින් සාකච්ඡාවට ප්‍රවේශ වන මොහොතේ බොහොම ගෞරවයෙන් නැවත වාරයක් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන්ද්‍රයන් වහන්සේව පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ හම්ඳුනේ අපේ සාකච්ඡාවට ප්‍රවේශය ගන්නට ඔබ වහන්සේට මා ගෞරවයෙන් ආරාධනා කරන්නේ සංවරය ප්‍රහාණය නිවන් මඟ සාක්ෂාත් කරගන්නට අත්‍යවශ්‍යම කාරණාවක් අත්‍යවශ්‍යම දෙයක් කියන දේ අපට පැහැදිලි වුණා ඔබ වහන්සේගේ දේශනාවත් එක්ක සංවරය හඳුනගන්නයි මට ඇති වුණ ප්‍රශ්නේ සංවරය අපතුල තියෙනවද නැද්ද කියලා හඳුනගන්න තාමත් මට හැකියාවක් ලැබුණේ නැහැ මට වගේන් තව බොහෝ දෙනෙකුට ඒ හැකියාව නොලැබී ඇති ඒ නිසා සංවරය අපි හඳුනගන්නේ කොහොමද අපි දැන් සංවර වෙලා කියලා මොකද විවිධ මිමි අපි පාවිච්චි කරනවා ඒ නිසා මොකද්ද සංවරය හඳුනගන්නට තියෙන මිම්ම හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා වරුණ අද අපි බොහෝම ගෞරවයෙන් පඨම ජනකුහන සූත්‍රය ඉගෙන ගත්තේ මේ පඨම ජනකුහන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකෙක් අවංක කරන්න දුන්න අවවාදයක් තියෙන්නේ අපිට මේ නිවන් මඟ ඕන තරම් ඇහිලා ඇති වරුණ මේ සංසාරේ මේ ධර්මය අපි ඕන තරම් අහලා ඇති අපිට බුදුවරු මුණ ගෙහෙලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියන සංවර වෙන්න ඕනේ සීල් රකින්න ඕනේ භාවනා කරන්න මේ ඕන තරම් අපි අහලා ඇති ඒත් ඇයි අපිට තාම මේ නිවන් මඟ තුල ධර්ම මාර්ගයේ ලැබිය යුතු ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ මේකට බොහෝ කරුණු බාධා හැටියට එන්න පුළුවන් එයින් එක ලොකුම බාධාවක් තමයි වරුණ මේ අවංක නැතිකම අපි සිල් රකින්න සෑහෙන සිල් රකින්න උත්සාහ කරන සමහරු ඉන්නවා ජීවිත කාලේ වැඩිම කාලය බොහෝ සීල වෙනුවෙන් කැපවෙච්ච ස්වාමීන් වහන්සේලා පව හැබැයි ඒ සීල පිටිපස්සේ මොකක් හරි වංක අදහසක් තියෙන්න පුළුවන් ඒවද හැමතර නීවරණ කියලා එතකොට මත කියන්නේ තියෙනවා නිවර්ණ බවට පත් වෙන වරුණ මේ අරමුණු අපි දැන් ඔය සංවරය ගැන ඔබ ඇහුවා සංවරය කොහොමද හඳුනගන්නේ සංවරයේ මිම්ම මොකද මිනිසුන්ට සංවර කියන වචනේ අහනකොටම හිතෙන්නේ හිමින් යන හිමීට කතා කරන සංවර වෙන්න කියනකොටම හිතෙන්නේ එහෙමයි තාබහ තුල ගමන තුල ඉඳීම තුල ඔව් අතපය හසුරන විදිය කන විදිය මේ දේවල් වල අර බාහිරින් පේන සංවරයක් ගැන බොහෝ විට හිතට සංවරය කියන වචනේ දිම ඔලුවට එන්නේ. يعني පසිඳුරන්ගේ යම් දමනයක් පේනවනම් ඒක සංවරය කියලා හිතනවා. වරුණ දැන් අපි එහෙම හිතුවොත් එහෙම හිමීට යන එක නම් සංවරේ. හිමීට වටපිට බලන එක නම් සංවරේ. මේ ලෝකේ ගොඩාක් සංවර වෙච්ච පිරිසක් තමයි බීමත්කමට ඇබ්බැහි වෙච්ච අය. ඇයි වරුණ දැකලා ඇති බොන්න පුරුදු වෙලා ඔය වෙරි වෙලා හොද්දටම ඉන්න වෙරි ගාතේ ඉන්න මිනිස්සු වටපිට බලන්නේ පව බොහොම හිමි. තමලට S2 අරින්නේ තරුණ මතක දැකලා ඇති.
හිමීට තමයි වහපු ඇස් දෙක ආය අරින්න. ඔය විවිධ මත් කුඩු වර්ග ගත්තා එහෙම. ඔව්. පුදුම සංවරය. එහෙම බලනකොට. එතකොට ඒ අය කතා බහක් නැහැ. ඒක පැත්තකට වෙලා දිවිල්ලක් නැහැ. කොහොමත් නැහැ. ඒ වගේ වරුණ මේ සංවරය කියන එක මේ ඒ වගේ වෙරි වුණා වගේ එහෙම එකක් නෙමෙයි. මෙතෙන්දී සංවරය කියන එක අපිට ඉන්ද්‍රිය තුලින්ම හඳුනා ගන්න තියෙන එකක්. ඉන්ද්‍රිය තුලින් හඳුනා ගන්නවා කියලා කියන්නේ වරුණ අනිවාර්යයෙන්ම අසංවර වෙන්නේ අපි දැකපු දෙයක් නිසා. මේ හිත අසංවර වෙනවා දකින දේවල් වල. ඒ වගේම හිත අසංවර වෙනවා ඇහෙන දේවල් වල. දැන් මම කිව්වේ අර වර්තමානයේ ගීත හදනවා අසංවරදකම මතු කරලා. ඒ කියන්නේ මේක සාපේක්ෂවද බලන්න ඕනේ. දැන් පරණ ගීත සංවරව වගේ තිබෙන. එහෙම නැත්නම් අපේ රාගාලිප්ත හැඟීම් අවසන ප්‍රමාණය නඩු වෙන්න පුළුවන්. දැන් වර්තමානයේ සිදුවෙන ගීතවල එහෙම නැහැ. රාගය පුල පුල අමු අමුයේ මෙලියට දක්. මේ සාපේක්ෂව එතකොට මේ සංවරය කියන එක මත් වරුණ දැන් ඒකෙදී ඒ ඇත්තෝ රූප නිර්මාණයක් බිහි කළත් අසංවරයම ඇති කරවන්න උත්සාහ කරද්දී ඒ සකස් කරපු අයම නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් මම කිව්වේ මා දවස් 6ක් ඇතුලේ මිලියන 2කට වඩා වැඩි පිරිසක් ඒ රූප රචනය බලනවා කියන්නේ. ඒතරේ අසංවරයට මෙච්චර පිරිසක් මේ පොඩි කාලේට හරි ප්‍රිය කරලා. ඒ කියන්නේ සමස්තයක් විදිහට බලන විට මේ අසංවරයටම වැඩි පිරිසක් නැඹුරු වෙච්ච සමාජයක් තියෙන්නේ. තියෙනව වරුණ. දැන් මේකෙදි අවාසනාව මොකද්ද? මේවා ගොඩාක් බලන්නේ පුංචිම අයත් නෙමෙයි. ඊට පස්සේ වැඩිහිටි වයෝවෘද අයත් නෙමෙයි. වැඩිහිටි වයෝවෘද අය කියලා කියන්නේ මේ પરම්පරාව අවසන් භාගයේ ඉන්න අය. ඒ ඇත්ත නෙමෙයි තව අවුරුදු 30කින් 40කින් මේ සමාජයට මූණ දෙන්නේ. එතකොට මෙතෙන්දී මේ මූණ දෙන පිරිස කවුද? ඒ ඇත්ත බොහෝ විට මේ තරුණ වයසේ ඉන්න පිරිස. ඒ අය තමයි අතර මේ දවස් 6ක විතර කාලෙකින් මිලියන දෙකක් බැලුවා කියලා කියන්නේ. ඉතින් ඒක නිර්මාණකරුවා සතුටු වෙනවා අපි ලොකු දෙයක් කරා කියලා. ඒගොල්ලෝ සතුටු වෙන්නේ අසංවරයක් හරි ආසාවෙන් රටක් බැලුවා කියලා කියන්නේ. ඒකෙදී අපිට පැහැදිලි මේ රට ගත්තම ලෝකෙම Google කියලා කියන මුළු ලෝකෙටම අන්තර්ජාලයේදී සොයලා දෙන්න උදව් කරන මේ තාක්ෂණයක්. එතකොට ඕනම දෙයක් නම වශයෙන් පරීක්ෂා කරගන්න එහෙම නැත්නම් රූපයක් වශයෙන්ද වීඩියෝවක් වශයෙන්ද ඕන විදිහකින් පරීක්ෂා කරගන්න තියෙන පරිසෙවුම් මෙහෙයුම් පද්ධතිය. දැන් මේකෙදී එක්තරා වර්ෂයක මේ ආසන්න වර්ෂයක තර අසභ්‍ය වචනය. එතකොට මේ අසභ්‍ය වචනය වැඩිම ලෝකේ හොයපු රට මේ රට කියන එක අපි බොහෝ දෙනා දන්නවා. ඒ වාර්තා වුණා. එතකොට අකුරු තුනක වචනය. එතකොට වරුණ ලෝකෙම මේ රට ඒ තත්ත්වයටපත් වුණා කියන්නේ මීට වඩා ජනගහන ඉන්න රටවලුත් තියෙද්දි මීට වඩා කාමයට බර වෙච්ච රටවලුත් තියෙද්දි මේ රට ඒ තරමටම අන්තර්ජාලයේ මේ අනවශ්‍ය දේවල් සෙවීමට පුරුදු වෙච්ච තරුණ පිරිසක් බිහි වෙලා තියෙනවා කියලා කියන්නේ. අසංවරය ගැන අපිට අද කතා කරද්දී සංවර වීම පිණිස තියෙන ධර්ම මාර්ගය ගැන කතා කරනකොට ඒ සංවරයේ අරුත අනිවාර්යයෙන්ම මතක කරගන්න තුව හිතන්න ඕනෙමයි. අපේ හැමෝටම මම අවසර දෙන්න. දැන් ඔබ වහන්සේ මේ සඳහන් කළා වගේ ලෝකෙ මීට වැඩිය කාමයට නැඹුරු වුණු රටවල් තිබෙනවා. දැන් මේවා යම් ආකාරයකට තමන්ට අර කන්න ඕන විට කබර ගොයක් තල ගොයා කරගෙන කනවා වගේ සමහරු කියනවා. වැහෙන්න ඕන තැන් වහගෙන ඉන්න හින්දනේ මේ කුතුහලේ මේවා නිරාවරණය වුණා නම් ප්‍රශ්නයක් නැහැනේ. මම මේ සරල උදාහරණයක් කියන්නේ. මේ වගේ නිරාවරණය වුණා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔය තියෙන කුතුහල නැති වුණාම ඉබේම සංවර වෙනවා. ඕවා ගැන එලවන්නේ නැහැ මිනිස්සු. ඕවා පසුපස හඹා යන්නේ නැහැ කිය. මෙහෙම අර්ථ දක්වන අවස්ථා තිබෙන මේක සැබෑවක් වෙන්නට පුළුවන්. වරුණ මෙතෙන්දි මෙහෙම දෙයක් මම දකිනවා. මේ හිතේ ස්වභාවය තමයි හැමතිස්සෙම තමන්ගේ වත්තේ තියෙන තනකොළ ටිකට වඩා එහා වත්තේ තියෙන තනකොළ ටිකට හයි කියලා අශ්‍රය හිතනවා වගේ. මේ හිතට තහනමක් පැනවුනොත් තහංචියක් තිබ්බොත් ඒ දේ පස්සේ හඹා යන ස්වභාවිකුත් තියෙනවා. ඒතකොට ඒකේ තේරුම මේ තහංචිය අතාරින්න කියන එක නෙමෙයි. දැන් මම හොඳම උදාහරණ මෙහෙම කියන්න. වැඩිහිටියන්ට පමනයි කියලා නම් කරපු චිත්‍රපටියක් බලන්න තමයි පොඩි අය වැඩියෙන් ආස. මොකද යහලා දන්නවා ඒගොල්ලන්ට බලන්න තියෙන එක කොහොමත් ඒගොල්ලන්ට බලත හැකි. ඇයි අරක වැඩිහිටියන් විතර ඒකේ මොනවද තියෙන්නේ? අන්න එහෙම කුතුහලයක් ඇති වෙනවා. කුතුහලයක් තියෙනවා. මේක මේ කුතුහලේ ප්‍රශ්නේ. එතකොට ඒ පොඩි අය වරුණ තමන්ට බලන්න තියෙන එකට වඩා ප්‍රිය කරමින් අරකට උත්සාහ කරනවා කියන එක කවදාකවත් ඒවැනි උත්සාහයක් ඉන්නේ ඒ වැඩිහිටියන්ට පමණයි කියන වචනේ නොතිබුණා නම්. දැන් එතකොට ඒකේ තේරුම
ඒ කුතුහලේ නැවැත්වීම සඳහා ඒ ළමයින්ට කමක් නැහැ බලන්න දෙන්න කියන එක නෙමෙයිනේ. ඒ ඒ වැඩි හිටියන්ට පමණයි කියන එක බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ළමයින්ගේ මේ කුතුහලේ නැති වෙනවා. निर्देश अंतर्गत दरुआ पुंचिकाले මේ දැනුවත් භාවය නැති නිසා තමයි සමාජානුයෝජනය නැති නිසා තමයි මේ වගේ ප්‍රශ්න මතුවෙන්නේ කියන කාරණේ. වරුණ මේ දේවල් දැනුවත් කරන්න මහා ලොකු උත්සාහයක් ගන්න ඕනේ පාසල්වලු ගන්න. මේවා සමහර විට ওই පාසල්වල විෂය නිර්දේශ වලට එන්න අතලින්ම ළමයි ඊට කලින් යාළුවෝ යාළුවෝ කතා කරන මොකද වර්තමානයේ අයියලා කියන අය තමන්ගේ වයස් මට්ටමට වඩා වයස් මට්ටමින් වැඩි අය ගොඩක්ලාවට මේ බාල પરම්පරාවයව නොමග යවනෝ ඔය නොයෙකුත් අසභ්‍ය දේවල් වලට හිත පුරුදු කරමින් ඒ තමන්ගේ මොනහරි වාසියකට තමන්ගේ ආසාවක් ඉෂ්ට කරගන්න. ඒ නිසා වරුණ අපි දකිනවා ඇතැම් පොඩි වයසේ ළමයිම සමහරලාවට මේ වැඩිහිටියන් ඉගෙන ගත යුතු බොහෝ දේ ඉගෙන ගන්න නැඹුරු වෙච්ච සමාජයක් අද හැදිලා කියන එක පේනවා. ඉතින් මේක මේ අඩු වයසේදී උගන්නන්න එච්චර උත්සාහයක් ගන්න දෙයක් නෙමෙයි සංසාරේ මේ රාගය කියන කෙලෙස් වරුණ පුරුදු කරලා කරලා මේකේ ආයේ අමුතුවෙන් උගන්නන්න දෙයක් නැහැ මේකේ උගන්නනවා කියන්නේ විනාශයට පාර කපනවා වගේ වැඩක්. ඔව් ඒකෙදි එතන අර යම් කිසි විදියකට උගන්නනවනේ මොකද්ද? ඒ තමයි වරුණ ඒකේ තියෙන ආදීනමේ. ඒ කියන්නේ ආදීනමේ කියලා කියන්නේ අපි දරුවන්ට උගන්නනවා නම් මෙවැනි දෙයකට නැඹුරු වුණොත් එහෙම මේ වයස් කාණ්ඩවල ඔබට මේ වගේ අනතුරු වලට විපාක වෙනවා. ඔබට මේ වගේ නින්දා වලට මුණ පාන වෙනවා. අන්න ඒ වගේ අර ආදීන උගන්නනෝ නම් ඒක තමයි වටින්නේ. එහෙම නැතුව ඒක ආස්වාදයක් විදියට දැනෙන විදියට උගන්නන්න ගියොත් එහෙම තවත් වැඩිවීමක් මිසක ඒක කවදාකවත් අඩුවක් වෙන්නේ නැහැ. හොඳයි ඔබවහන්සේ මේ පහදා දෙමින් ඉන්නේ සංවරය හඳුනා ගන්න කෙසේද කියන කාරණයට විවිධ නිර්ණායකත් එක්ක. ඔව් එතෙන්ද වරුණ අපි කියන්නේ ඒ සංවරය හය විදිහකින්මයි හඳුනා ගන්න තියෙන්නේ. මොකද සංවරය කියන එක තේරුම් ගන්න තියෙන්නේ අසංවරය මොකද්ද කියලා දැනගෙන. අසංවර වෙන්නේ දකින දේවල් වල. අසංවර වෙන්නේ ඇහෙන දේවල් වල. අසංවර වෙන්නේ නහයට දැනෙන දේවල් වල. අසංවර වෙනවා දිවට දැනෙන දේවල් වල. අසංවර වෙනවා කයට ලැබෙන දේවල් වල. අසංවර වෙනවා හිතෙන දේවල් වල. එතර මේ සමාජයේ ඕනෑම කෙනෙක් වරදකට වැටෙනවා නම් දැකපු දෙයකට අසංවර වෙලා වරදට වැටිච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඇහිච්ච දේවල් වලට අසංවර වෙලා මේකදී අසංවර වෙනවා කියද්දී රාගෙන් අසංවර වෙන්නත් පුළුවන්. ద్వේෂයෙන් අසංවර වෙන්නත් පුළුවන්. එතකොට වරුණ ඒ ඔක්කොම මෝහේ තියනකන්. එතකොට ඇහිච්ච දේවල් වලට අසංවර වෙලා රාගෙන් හරි ద్వේෂෙන් හරි ප්‍රශ්න වලට මෙදිහත් වෙලා ඕන තරම් අනන්තයි අප්‍රමාණයි අමාරු වැටිච්ච දැන් මිනිසු. මේ හැම දෙයකම දැන් සුවඳට ගඳට කියලා කියන නහයට කියන කොට උනත් වරුණ ඇතැම් වෙලාවට මිනිස්සු මද්ද්‍රව්‍ය වගේ දේවල් වලට සමහරලාට මේ දිව නහය ඒ දේවල් මූලික වෙලත් අසංවර වෙනවා. එතකොට කය වෙනුවෙන් අසංවර වෙන තැනකදී අපි පහසගෙන කතා කරනකොට රාගය මූලික වෙලා ද්වේෂය මූලික වෙලා මේ දෙකේදීම අසංවර වෙනවා. දැන් මේකෙදී වරුණ අපි ලොකුවට මේ රාගය විතරම නෙමෙයි පාරේ ඇවිදන් යනකොට මිනිස්සෙක් තමන්ගේ හැපුණම තරහ යනවන එතන පව අසංවරයක් තියෙන. ඒ කියන්නේ ඒ අසංවරය දැන් වුණ අපි අර කිව්ව එකට වඩා ටිකක් එහානේ. හිමීට යනවා හිමීට වටපිට බලනවා කියන කතාව නෙමෙයි. මේ මිනිස්සෙක් ඇඟේ වැදුනා එතනදී කිසිම සංවරයක් නැහැ තමන්ගේ හිතේ අර මිනිස්සයාගේ ඒ ගැටි ඇඟේ වැදිච්ච වැදිල්ලට තමන්ට පුදුම විදිහට තරහ යනවන. ඒ වගේම වරුණ සමහර වෙලාවට වර්ණ සංඥා පූර්වක් ළඟ වාහනේ නවත්තගෙන ඉද්දී ඒ කියන්නේ නවතින්න කියන විධානය දෙන රතු එළිය පත් වෙලා තියෙන වෙලාවේ වාහනේ නවත්තන් ඉද්දී අපි හිතමු ඔන්න කොළ එළිය දැල්ුණා. කොළ එළිය දැල්වෙච්ච ගමන් දැන් මේ පේන දේ තුල Tamanට පේනවා ඉදිරියෙන් තියෙන වාහන ටික ඉක්මනින් ගමන් කරන්නේ නැති හැඩයි. එතකොට දැන් කොළ එළිය දැල්ුණ ගමන් ඉක්මනින් යන්නේ නැති බව දකිද්දි ඒ දකින දේට අසංවර වෙලා තමන්ගේ හෝන් නාද කරමි දේශයකින් පුපුරන දේශයකින් මේ මිසු යන්නේ නැහැ නේ කිය. එතකොට දැන් අපි ඒ තැම තැනම තියෙන අසංවර අපි හඳුනන. එතකොට ඔය කියන ඉඳුරන්ගෙන් අපි ලබා ගන්න අසංවරය පාලනය කරන්න පුළුවන් හිතට. එතකොට හිත සංවර වුණොත් එහෙම ඔය කියන ප්‍රශ්න නැති වෙනවා. වරුණ අනිවාර්යයෙන්ම මේ හැමදේම හිතත් එක්ක යාවෙච්ච දේ.
පේන දේ ඇහෙන දේ දැනෙන දේ දැනෙන කියද්දි දිවට නහයට දැනෙන දේ සහ කයට ලැබෙන දේ ඔය සියල්ලම හිතින් තමයි දැනගන්නේ. අපි රූපේ දැක්කට රූපේ හඳුනාගන්නේ රූපේ විඳින්නේ ඔක්කොම සිත මුල් වෙලා. එතකොට වරුණ ශබ්ද උනත් සියල්ල එහෙමයි. අපි ඒ වැඩි සාමාන්‍ය සමාජ ජීවිත උනත් කියනවනේ ගීතයක් උනත් කනට ඇහුනට හිතින්නේ ඔක විඳින්නේ. ඉතින් එතකොට වරුණ සංවරකරණේ උනත් හිතින්ම තමයි කරන්න තියෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල යම් කිසි විදියකට ඒ සංවර කරන්න තියෙන වැඩපිළිවෙල තමයි මේ සිල් රකින්නවය සතිපට්ඨාන වඩනෝය වීරිය කරනෝය ඉන්ද්‍රිය වඩනෝය ඉන්ද්‍රිය භාවනා ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඒකදී අපි කියනවා පංච ඉන්ද්‍රිය වඩන වශයෙන් මෙහෙම කියමු සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය ධර්ම ඔය හැම එකකින්ම මොකද කරන්නේ අර සංවරය හදන්න වරුණ එතන තමන්ගේ ශික්ෂාපද ටික තුල පවා ඒ සංවරය සකස් කරනකොට ඒ සංවරය අර අසංවරේ නවත්තනවා නම් අනිවාර්යයෙන්ම නවත්තන්නේ අර මං කිව්ව හයතන සංවරය ශික්ෂාපදයක් බිඳෙනකොට උනත් වරුණ ඔය හයතනින් කොතනින් හරි ඇති වෙන අසංවරයකට තමන්ගේ සිල්පද බිඳෙන්න පුළුවන්. පේන දෙයට ඇහෙන දෙයට වැරදි කාම සේවනයකම පෙනිච්ච දෙයක් නිසා වැරදි කාම සේවනයකට යොමු වෙන්න පුළුවන්. තමන්ගේ ස්වාමියා ඉක්මවා ගිහිල්ලා ඇතම් කාන්තාවක් වෙනත් පුරුෂයෙක් සමග යම් සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන් පෙනිච්ච දෙයක. එක්කො එයා ඇහක් ගැහුවා කියයි. එහෙම නැත්නම් එයා මොකද ලියුම් කැල්ල ලියලා දුන්නා කියයි. එහෙම නැත්නම් එයා මැසේජ් එකක් කිව්වා කියයි. එතකොට ඒ වගේ වරුණ මේ දැකපු දෙයකට අසංවර වෙනවා. එහෙම නැත්නම් ඇහිච්ච දෙයකට. එයා කියනවා ඔයා මගේ සංසාරේ කලින් ඉඳලා මේ මට උරු බවක් තියෙනවා. මේ ඇහිච්ච දෙයකට. එතකොට ඒ වචනෙට තමයි මට වාට හිත ගියේ කියනවා. ඒ වගේ මං කියන්නේ මේ පෙම්වතෙක් පෙම්වතියක් අතර නෙමෙයි අපි මේ කියන්නේ තමන්ගේ ස්වාමියා ඉද්දි තමන්ගේ බිරිඳ ඉද්දි වෙනත් පුරුෂයෙක් හෝ කාන්තාවක් ඇවිල්ලා ඔය වගේ කතා කියද්දි එතන අසංවර වෙනවනම් අන්නේ අසංවරය තමයි මේ කියන්නේ සංවර කරන්න සීලෙ උදව් වෙනවා කියලා. එතකොට මේ ධර්ම මාර්ගයේ හැම ප්‍රතිපත්තියක්ම තියෙන්නේ ඔය සංවරය සහ ප්‍රහාණී ඉලක්ක කරලා. ඒකයි සංවරත්තංච පහානත්තංච කියලා කිව්වේ. අපි හඳුන් දැන් එතකොට මේ දැන් කෙනෙක් කිව්වොත් එහෙම මා වහන්සේගෙන් මේ පිළිබඳ දැනගන්න මේ ප්‍රශ්නේ අහන්නේ දැන් අපි පංච දුෂ්චරිතේම යෙදෙනවා. මං ඕවා හිතින් අල්ලගෙන නෑ. ඒ වෙලේ දෙයක් කළා එතනින් ඉවරයි. සමහරු කියනවා තරහව හිතිකට පවත්වාගෙන යන්නේ ඒ වෙලේ වුණා ඒ ප්‍රශ්නේ ඉවරයි. පංච දුෂ්චරිතේම ඔහොම කරලා මං ඒවා මේ දිගටම ගෙනියන එකනේ නේ මං ඒ වෙලේ වුණා ඉතරයි. එහෙම වුණොත් එහෙම එතකොට ඒ අසංවර භාවය බිඳිලා නැද්ද? එයාගේ කියමනත් එක්ක ඒ මොකද්ද අපට පහද ගන්න පුළුවන් වෙන්නේ? අකුසලයක් රැස්ෙන්නේ නැද්ද එතකොට? වරුණ බුදුරජාණන් වහන්සේම තරා සූත්‍රයක ඒ සූත්‍රයේ සංයුතනිකාය 4 සඳහන් වෙන්නේ මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේම පෙන්වන ප්‍රාණඝාත කරන මිනිසයා ජීවිතේ ප්‍රාණඝාත කරන වෙලාවට වඩා නොකරන වෙලාව තමයි වැඩි. හොරකම් කරන මිනිසයා හොරකම් කරන වෙලාවට වඩා නොකරන වෙලාව වැඩි. වැරදි කාම සේවනෙත් කරන මිනිසයා කරන වෙලාවට වඩා දවසේ නොකරන වෙලාව වැඩි. බොරු කියන මිනිසයා වුණත් බොරු කියන වෙලාවට වඩා නොකියන වෙලාව වැඩි. ඉතින් මෙහෙම හැම ශික්ෂාපදයකම වරුණ තමන් ශික්ෂාපදය බිඳින්න නැතුව ඉන්න වෙලාවල් වැඩි බිඳින වෙලාවට වඩා. හැබැයි ඒකෙදි එතකොට බිඳින් නැති වෙලාව තමන්ට සාධාරණී කරගෙන මම වැඩි කාලයක් බිඳින් නැතුව හිටියා කියලා එහෙම බලනකොට ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා නිරය යන කවුරුවත්. එහෙමයි. ඒ ඉතින් වරුණ අපි කියමු දැන් වරුණ දවසකට මදුරුවෝ නිකන් හිතමු 100ක් මරනවා කියලා. ඉතින් වරුණට මදුරුවෝ 100ක් මරන්න එක මදුරුවෙක් මරන්න තත්පරයක් වගේනවනේ. ඉතින් එතකොට හිතන්න තත්පර 100ක් නිගින් තියෙන. ඔව්. මම මදුරුවෝ 100ක් මරන්න. එතන තත්පර 100 කියන්නේ විනාඩි සමාරක් විතර. පොඩි වෙලාවන්නේ. එතකොට වරුණ විනාඩි 2කට ආසන්නේ ඒ පොඩි කාලය තුල එයා කරපු ප්‍රාණඝාතේ. එතකොට යා නොකර ඉන්න කාලෙ ගන්නකොට දවසේ ඉතුරු විනාඩි ගන්න මුළු දවසේම වැඩි කාලේ ප්‍රාණඝාත නොකර එන. එතකොට අර ඝාතන 100ක් කරලත් දවසට මෙයා සුගතියන්න. ඒ නිසා අපි කියනවා සංවර වෙනවා කියන එක කියන්නේ සිල්පද නොබිදී ඉන්න තැනදි නෙමෙයි. හැම තිස්සෙම ශික්ෂාපදයක් සංවර වෙන්න ඕනේ ඒ සිල්පදේ බිඳෙන්න එන අවස්ථාවේ. ප්‍රාණඝාතේ කෙරෙන්න මොහොත හොරකමක් කරන්න අවස්ථාව හැදෙන තැන. වැරදි කාම සේවනයකට හිත යොමු වෙන්න මේ යම්කිසි බලපෑමක් හෝ තමන්ගේ හිත නැඹුරු වීමක් හෝ සිද්ධ වෙන තැන. බොරුවක් කියන මත්පතර පාවිච්චි කරන්න යාළුවෝ කතා කරන තැන ඒ ඉතන තමයි ශික්ෂාපදේ රකින්න තැන. වරුණ එතකොට දැන් අපි මෙහෙම දෙයක් කතා කරනවා. පුංචි ළමයින්ට
ඇත්තටම කාමීසු මිච්ඡාචාරා කියන ශික්ෂාපති සමාදන් කරන්න ඕනේ පොඩි ළමයින්. ඒ පොඩි ළමයින්ට ඒ ශික්ෂාපති සමාදන් කරවීමෙන් අවශ්‍ය තැන්නේ මොකද? කාමීසු මිච්ඡාචාරා විරමණී ශික්ෂාපදං සමාදියාමි කියන වචනේම තේරුම මම මගේ බිරිඳ අතහැරලා වෙනත් කාන්තාවක් ගන්නෙ නෑ. මම මගේ ස්වාමිය අතහැරලා වෙනත් පුරුෂයෝ ළඟට යන්නේ නැහැ. දැන් සමහර ස්වාමීන් වහන්සේලා පහදලා දෙනවා කාමයේ කියන්නේ රාගය නැත්නම් මෛතුන්නේ නැත්නම් ලිංගිකව හැසිරීම. මින් එහාට ගිය දෙයක් Tamanට යම් දෙයක් පිළිබඳ ආසාවක් ඇති වෙන එතනත් කාමයේ ඇති වෙන්නේ කියලා අර්ථයෙන් ඔය කාරණා. නැත වරුණ. අපි අපිට ඕන විදිහට හිතන හිතන විදිහට විග්‍රහ කරන්න ගියොත් එහෙම ශික්ෂාපද ටික ගැන එහෙම ගියොත් අපිට ඕනම කාරණයකට ගලප ගන්න පුළුවන් Tamanගේ දෘෂ්ටියට අනුව. තමන් හිතන්නේ මොකද ඒ දෘෂ්ටියට ගලපලා හරියන්නේ නැහැ මේ සීලය කියන එක හරි භයානකයි හැම ශික්ෂාපදයකටම බුදුරජාණන් වහන්සේ මේක මොකද්ද කියලා අර්ථ විග්‍රහයක් කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වැරදි කාම සේවනය කියන්නේ මොකද්ද කියලා ඉතාම පැහැදිලිව සූත්‍ර ගණනාවක අර්ථ විග්‍රහ කරලා තියෙනවා. නැත්නම් ඒකේ සමාචාරයක්ත් තියෙනවනේ. ඔව් අරුණ. එහෙනම් මේ සමාචාරයක් තියෙන්නේ මිච්ඡා කාමේසු මිච්ඡාචාරා. එතකොට කාමයේ වරදව හැසිරෙනවා කියලා කියනකොට කාමයේ හරි විදියට හැසිරෙනවා කියන එක මොකද්ද කියලා ප්‍රශ්න කරන එකට එකම කතාව තමයි වරුණ මේකෙදී අපිට කියන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදය මොකද්ද කියලා විග්‍රහ කරන්නේ තමන්ගේ අම්මා තාත්තා එහෙම නැත්නම් ඥාති කෙනෙක් එහෙම නැත්නම් සහෝදරයෙක් සහෝදරියක් නෑදෑයෙක් එහෙම නැත්නම් අපි හිතමු මිතුරෙක් හෝ මිතුරියක් ගොඩාක් පෙනෙනවා වගේ ස්වාමියා බිරිඳ ධර්මයේ ඔස්සේ හික්මෙන භික්ෂුණියක් සිල්මාතාවක් ඒ වගේ විවාහගේ විසගත්ත කෙනෙක් ඔය කොයියම් හෝ කාන්තාවක් සමග තමන් කාමෙහි වරදව හැසිරෙනෝ. එතකොට ඒ කාන්තාවක් සමග යම් පුරුෂයෙක් හැසිරීම හෝ පුරුෂයෙක් සමග කාන්තාවක් හැසිරීම හෝ තාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ මේ තුන්වෙනි ශික්ෂාපදය කියලා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒකෙදි විවාහ ජීවිතයට සම්බන්ධ වූ විවාහ වීමටම සම්බන්ධ කියලා මෙහෙමත් කියතේ අපිට විවාහ විවාහයටම සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක මෙතහවුරු කරන්නේ. ඒ තමයි වරුණ දැන් අම්මා තාත්තා යට තියෙන දරුවේ අපි ගම පහුගිය කාලේ සේයා දියණිය. ඒතර සේයා කියන මේ පුංචි දියණිය අම්මා තාත්තා යටතේ හිටිය ළමෙක්. එතකොට ඒ දරුවාව යම්කිසි විදිහකට වරදකට පොළඹව ගත්තා කියන්නේ ඒ දරුවාට යම් අපහරණයක් කරා නම් ඒ දරුවා යම්කිසි විදිහකට කාමසේවණයකට ලක් කරගත්තා නම් එතකොට ඒ මනුස්සයා එතෙන්දී තුන්වෙනි ශික්ෂාපදෙ බිඳ ගන්නවා. ඉතින් එතකොට විවාහ වෙච්ච කෙනෙක් මේ ඒ පුරුෂයාගෙන් අත්හැරලා ගත්තා කියලා බිරිඳව ගත්තා කියන එක වෙනුවෙන් එතෙන්දී අම්මා තාත්තාට හිටියත් ඒක ඔය විදියට කවුරු හරි රකින්නෙක් ඉන්නවා. ඒ රකින්නෙක් කියලා කියනකොට අපි සමහරලාවට දඬුවම් ලැබපු කෙනෙක් වුණත් දඬුවම් ලැබලා තැන් වෙලාවට වරුණ ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න කාන්තාවක් වුණත් ඒ හිරගෙදරක ඉන්න පාලකයෙකුටවත් බෑ කිසිම විදියකින් ඒක ඇසුරු කරන්න. එතෙන්දී වුණත් වැරදි කාම සේවනේ. එතකොට ගිවිසගෙන හිටියත් එකයි ඕනම තැනකදී වරුණ මේකට අවසරය තියෙන්නේ. ආමේ වරදව හැසිරීම කියන එකෙන් තොරකම අවසරය තියෙන්නේ. නීතිගත නීතිගත කියන එකෙන් අපි අදහස් කරන්නේ සමාජයේ වරදව හිතන්නේ නැහැ කියන එකෙන් යුක්ත විදිහට විවාහ වීමක් වෙන්න ඕනේ. ඒ විවාහ වීමේ තමන් බිරිඳ තමන් සැමියා කියලා විවාහයකින් ගිවිසුමක් තියනවා නම් අන්න එතෙන්දි විතරයි වරුණ වැරදි කාම සේවනයෙන් තොර වූ හරි කාම සේවනය කියලා කියන්නේ. ඒ කියන්නේ ජන සම්මතයක් ගොඩනැගිලා තියෙන්න ඕනේ. රජෙකුට අන්තපුරයක් තියාගන්න පුළුවන්. එතෙන්දි වැරදි කාම සේවනයක් වෙන්නේ නැහැ. ඒකයි කාරණේ. දැන් ඇතම් ජාතීන් අතර ඉන්නවා තමන්ගේ බිරිඳට අමතරව තවත් බහු විවාහයකට අවසර දුන්නු. එතකොට ඒකෙදි වැරදි කාම සේවනය වෙන්නේ නැහැ. ඇයි ඒ වෙන්නේ නැහැ කියලා කියන්නේ වරුණ අපි හිතමු එවැනි ජාතියක කෙනෙක් බිරිඳවරු දෙන්නෙක් එක ගියා කියලා ඒ සමාජය ඒක ඒ නීතිගත විදියට තියෙන හින්දා කවදාකවත් ඒක වරදක් විදියට හිතලා නැහැ. දැන් අපි හිතමු නීතිගතව නැත්තම් එක කාන්තාවක් විතරයි ඉන්නෝනේ කියලා එතෙන්දි වරුණ ඒ එක කාන්තාවක් විතරක් ඉන්නෝනේ කියන කෙනා තවත් කාන්තාවක් ඇසුරු කරනකොට ඔන්න ලෝකෙ දකින්න මේක වරදක් කියලා. හැබැයි අපි මෙහෙකුත් කියනවා නීතිගත වෙනකොට වරුණ බහු විවාහේ රජෙකුට අන්තප්පුරේ වුණත් එහෙම බහු විවාහය කියන එක අර කාන්තාවන්ට දුක වැඩි වීමට හේතු වෙලා තියෙනවා. ද්වේෂය ඇති වෙන්නටත් හේතු වෙන බොහෝ ප්‍රශ්න වරුණ අන්තප්පුරේකුණත් කාන්තාව කාන්තාව අතර පුදුමාකාර විදිහේ ගැටීම මේ රාජ්‍ය ඉතිහාසයේ ඒ රාජාවලිය බලනකොට නොඑක් ගැටුම් ඇති වෙන නැත්නම් රජවරුන් රජවරුන් අතර ප්‍රශ්න ඇති වෙන්නට රටක් දෙකඩ වෙන්නට හේතු වෙලා තිබෙන කාරණාව මේ වරුණ මේ ඒ කාන්තාවන් අතරේ කොහොමද ඉරිසියාව කියන එක සම්බන්ධව සාමාන්‍ය මට්ටමකට පුරුෂයාට සාපේක්ෂව
වැඩි කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. එහෙමයි. ඒ වැඩි වෙන්න එක ඒ ඒ අතු සිව්මැලි. ඒ නිසා ඒ ඇත්තන්ට සමහර දේවල් දරා ගන්න අමාරුකමට එහෙම වෙන්න පුළුවන්. මානසික ස්වභාවයෙන් ඉන්න පුළුවන්. ඉතින් ඒතර කාන්තාවන් කීප දෙනෙක් විවාහ කරගන්න නීතියෙන් අවසර තිබුණත් ඇතම් ශිෂ්ට සම්පන්න පුරුෂයෝ ඒ නීතියටවත් යොමු වෙන්නේ සැබෑ ආදරයට එක බිරිඳක් සමග විතරක් ඉන්න. දැන් ඒ වගේ රජවරුත් ඉන්නව වර්තමානයේ කියන්නේ දැන් ඔය මැද පෙරදිග රටවල් වලත් අපි දන්න ඇතම් මේ රජවරු ඉන්නව මගේ මතකෙ හැටියට කුවේට් වල හරි සෞදි වල හරි එක්තරා රජපුතෙක්. ඒ වගේම වරුණ දැන් ඔය අපිට පහුගිය කාලේ රංචුන වරුණ බහරේන් වල දැන් ඉන්න ඊළඟට රජ වෙන ඉන්න පුතා එයාටත් අවුරුදු 40ක්ද කොහෙද වෙනවා ඒ පුතා විවාහ වෙලා ඉන්නේ එකම එක බිරිඳක් එක්ක විතරයි. එතකොට ඒ ඇත්තන්ට ඒගොල්ලන්ගේ ජාතියත් එක්ක අනික රජෙක් විදියට අන්තපුරයක් විදිහට ගන්න ඔක්කොම හැකියාව තියෙද්දි මේගොල්ලන්ගේ ජාතිය හැටියටත් නිදහස තියෙද්දි ආ එක කෙනෙක් විතරයි විවාහ වෙලා තියෙන්නේ. ඉතින් ඒක මම දැක්කා ඒ සමාජයේ එක ශ්‍රේෂ්ඨයි කියලා පිළිගන්න. අපි තව කතා බහ කරමු. අපි අද මේ කතා බහ කරමින් ඉන්නේ අපි හැමදාම හන්සේ පටම ජනකෝණ සූත්‍රය අසුර කොටගෙන විග්‍රහ කළ කාරණාවේ සමාජ පසුබිම නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගන්න තියෙන වටිනාකම තමයි දේශනාවේ අන්තර්ගතව තිබෙන වැදගත්ම කාරණාව. ඉන් මෙහා ඉඳලා අපි ඉන්න සමාජයට මේ කලපා පහදා දෙමින් සිටින මොහොතක් විරාමයක් අරගෙන නැවතත් ඒ සඳහා යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳෙන්න අපි කෙටි විරාමයකට යමු වෙනවා. සම්බන්ධ වෙන්නේ සෙනසුරාදා සිත්නෙත් අසපුව සමග පූජනීය වල්පල ගෞතම ස්වාමීන් වහන්සේ. අද දවසේ සෙනසුරාදා සිත්නෙත් අසපුව වෙනුවෙන් වැඩම කොට සිටින්නේ. අද අපිට කාලයත් හරි වේගෙන් ගලාගෙන යනවා. අපිට හැමදෙම තව කාරණාවක් තමයි ජීවිතේ අපිට ජීවිත ලැබිලා තියෙන විඳින්න විඳවන්න නෙමෙයි මේ සමාජ කතා වෙන කතා මේ අපි කතා කරන්නේ. ජීවිත ලැබිලා තියෙන විඳින්න විඳවන්න නෙමෙයි. එතකොට මේ ජීවිතේ විඳිනවයි විඳවනවයි කියන කාරණයට ඔය සංවරකම බාධාවක්ද? සංවරකමක් ඇති කරගෙන අපිට ජීවිතේ විඳින්න හැකියාවක් නැද්ද? සංවරකමත් එක්ක ජීවිතේ එතකොට විඳවන භාවයකටපත් වෙන්නේ. සංවරකම නැති තැන තමයි විඳවන්නේ. සමහරව හිතනවා සංවර වුණහම විඳවනවා කියලා. එහෙම විවාහ ජීවිත ගත කරන කෙනෙක් රාගි සංවර කරන්න ගියොත් එහෙම විඳවනෝ. එතන විඳීමක් නේ. පුළුවන් කාලේ විඳලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඔය සංවර කරගන්න බලමු. එහෙම තමයි ඔබ ඔය ප්‍රශ්නය අහන මානසිකත්වෙ ඉන්නයි හිතන්නේ. වරුණ අපි කෙටියෙන්ම කිව්වොත් බිරින්දෑ කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ කැමතිද ඔබේ ස්වාමියා සමාජයේ මුණගැහෙන හැම කාන්තාවක් අභියසම රාගයේ සංවර නොකර ඉන්නවටද කැමති සංවර කරනවට? අපි බිරින්දෑ කෙනෙක්ගෙන් අහනවා. ඔබේ ස්වාමියා රාගය අනිකුත් කාන්තාවන් අභ්‍යස සංවර කරනවටද ඔබ කැමති? අසංවරව රාගයෙන් ඉන්නවටද ඔබ කැමති? මට එහෙනම් සංවර කරනවට පුල පුලා කියන හැදෙන්නේ වරුණ. ඒකයි කතා දෙකනේ. එතකොට අපි ඇහුවොත් ඒ කාන්තාවගෙන්ම ඔබේ ස්වාමියා එවැනි සංවරයක් හදාගත්තොත්ද එහෙනම් ඔබ විඳවන්නේ? එහෙම නැත්නම් එවැනි සංවරයක් හදාගත්තොත් ඔබ විඳිනවද විඳවනවද කියලා ඇහුවොත් ඒ බිරින්දෑවරු එතකොට දන්නවා මගේ ස්වාමියා සංවර විද්දි තමයි මම විඳවන්නේ. සංවර වුණොත් සංවර වීම තමයි මට විඳින්න තියෙන්නේ. අතුටක් තියෙන්නේ කියලා මගේ ජීවිත පුරුෂයන්ටත් ඒකම අනිපැත්ත හිතන්න පුළුවන්. දැන් එතකොට ඔය කරන කෙනාට කරන කලට පව් මිහිරිය මීසේ කියනෝ වගේ විඳිනවායි කියලා. ඒ කියන්නේ තමන් ඒ විඳින විදිහේ වැරද්ද තියෙනවා. ඒ විඳින විඳිල්ල තුල අන්තිමට වරුණ අර ඒක නික ඒක තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ දැන් අර කකුලුව වතුරේ නටනකන් ඉන්නවා. ඉතින් නටනට උණුවේ වතුර ටික රත් වෙනකන් ඒ වගේ දැන් පළඟැටිය වුණත් ගින්නට යනකන් එයා විඳිනවා. ඒ කියන්නේ ගිනි දැල්ල ළඟට යනකන් විඳිල්ල හරි ආසාවෙන් ආශාදි විඳ 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 ගිනි දැල්ල එක්ක එන ඒ ආලෝකී උණුසුමට. ඒ වගේම වරුණ ඒ ආලෝක ගිනි දැල්ලේ යම්කිසි දැවෙනවනම් තෙල් ආදී මොන හරි මේ දෙයක් දැවෙනවනම් ඒ දැවෙන දේ මොන හරි ගඳක් එනවනේ සුවඳ. ඒකට පවා අර පළඟිටිය හරි ආසයි. ඒ පළඟිටිය හරි ආසාවෙන් ගිහිල්ලා ගින්නට යනකම් විඳිනවා. පොඩි මොහොතයි විඳින්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම විඳවනවා. ඒ කියන්නේ ඒ විඳිල්ලේ අවසානයේ විඳවීමක්. ඒ නිසා එතකොට අපිට පේන වරුණ සංවරය නැති විඳීම. බොහෝ කල විඳවීමක්. සංවරය ඇති විඳීම. හැමදාමත් විඳීමක් මිස විඳවීමක් නැහැ කියන එක. ඒ විඳීම සංවරය ඇති විඳීම තුලින් හැමදේම විඳීමක් ඇති වෙනවා. සේම හිතේ නිවීමක් ඇති කරගන්නටත් එය මාර්ගයක් උදාගන්නවා. ඒ නිවීමට යන්නේ සංවරය නෙමේ ප්‍රහාණය මත.
ඒ ප්‍රහාණය ඇති කරගන්නට තවත් දහම් කාරණා ඉදිරි සතියේ පෙළගස්වන්නට බලාපොරොත්තු වෙනවා. අපි ඒ වගේම විශේෂයෙන්ම ඔබට පොරොන්දු වුණ මාර්තු මාසේ 26 වෙනිදා රුවන්වැලි මහාසේ අභියස පවත්වන මේ මහා පින්කම පිළිබඳව දැන් මේවන විට ඔබ සූදානම් විය යුතු ආකාරය පිළිබඳවත් එක එක දේවල් වලට අපි කොහොමද අත්වැල් බඳගන්නේ කියන කාරණය සිහිපත් කරමින් දුරකථන ඇමතුම් ලැබෙන නිසා ඒ අය වෙනුවෙන් අපි හාමුදුරන් වහන්සේගෙන් විමසා දැනගන්න. හාමුදුරනි කොහොමද තව ඉඩකඩක් තිබෙනවාද පින්කමේ අවශ්‍ය කරන දේවල් වලට පින්කමට අවශ්‍ය කරන බඩු බාහිර ආදී උපකරණ යම් දෙයක් සම්මාදම් වෙනවා නම් එහෙම හැකියාවක් තියෙන අවස්ථාවක් තිබෙනවාද තාම? අපිට වරුණ මේ රටේ තාම ශ්‍රද්ධාවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වෙද්දි පුන පුනා බලාපොරොත්තුෙන් සිටින මොහොතක් කියලා අපි දකිනවා. මේ 26 වෙනිදා සර්ව රාත්‍රික සද්ධර්ම අනුශාසනාවකට සහභාගී වෙමි. සද්ධාන්තිස්ස රජුරුවන්ගේ කාලේ අපේ හාමුදුරනේ තුන්යම් රාත්‍රී දේශනා තිබුණායේ කියලා මේ රජ කාලේ එහෙම බොහෝ දැන් මේ පැරණි අපේ රටේ ඔය ආර්ය වංශ සූත්‍රය එහෙම තිස මහරාමේ ගොඩාක් තැන්වල වරුණ මේක සං මිනිසු බොහොම පුරුද්දට කරපු දෙයක්. රෑ තිස්සේ බණහන් එලි වෙනකන්. එතකොට අලුබුද්ද රක්කිත මහරහතන් වහන්සේත් කළු දියපුකුනේ ඒ පාලකාරාම සූත්‍රය මුළු රාත්‍රිය පුරාම කියන එලි වෙනකන්. ඉතින් රෑ පුරා එලි වෙනකන් ධර්මය අහපු ඒ ප්‍රබෝධමත් යුගී අද නෑ වරුණ. අද රෑ පුරා ඡන්දය අහන එක විතරයි කරන්නේ. වෙන මුකුත් කෙරෙන්නේ නෑ. එතකොට දැන් අපිට මේ චතුරාර්ය සත්‍ය නිකන් තැනකත් නෙමෙයි වරුණ. බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ස්ථානය කියන්නේ උන්වහන්සේ ජීවමානව ඉන්න හා සමාන. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේගේ අභියස ඉඳලා ඒ වටේටම වැඩ සිටින්නේ අටම ස්ථානෙම වැඩ සිටින්නේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානව සිහි කරන්න බොහෝ පූජනීය වස්තු. ඒ සියල්ල අභියස ඉඳලා ඔබට රැය පුරා ඒ ධර්ම අවබෝධය ලැබමින් චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරන්න ලැබෙන අවස්ථාව කියන එක අපි දන්නා වරුණ මේ වෙලාවේ බොහෝ බලාපොරොත්තු ඇතුවමයි ඉන්නේ. ඒ නිසා දැන් ඒ අවස්ථාවට සහභාගී වීමම තමයි අපිට දෙන්න තියෙන ලොකුම අවස්ථාව දායකත්වය කියලා දැන් සිහි කරන්නේ. මොකද දැන් ගොඩක් අය කතා කරලා ඒ දායකත්වය ගැන විමසනවා. ඒ දායකත්වයන් විමසනවා වගේම වරුණ අපි මේ පින්කම සඳහා සූදානම් කරගත යුතු බොහෝමයක් තේ මේ වෙනකොටත් සූදානම් කරගෙන අවසන් දැනට අපි මල් සැකසීම සඳහා පමණක් අවස්ථාව තියලා තියෙනවා. එයත් බොහෝ විට සීමිත පිරිසක් සමග අපි සම්බන්ධ කරගන්නේ. ඉතින් ඒ සඳහා කලාත්මකව මල් සකසන්න ඔබට හැකියාවක් තිබෙනවා නම් මේ කටයුත්තට සම්බන්ධ වෙන්නට ඔබට හැකියාව තියෙනවා. මල් සැරසීමේදී වරුණ දැන් ඔය යම්කිසි විදිහකට තියාගන්න පුළුවන් මල් වලට අපි කියන්නේ fresh flowers කියලා කියන පවතින මල් වර්ග තියෙන නුවරඑළි මල් කියලා කියනවා. මේ වගේ මල් වලින් හරි අපූර්වට කලාත්මකව සකසන්න දක්ෂයින්. ඉතින් ඒ ඇත්තන්ට ඒ තමන්ගේ තියෙන කලා හැකියාවෙන් ඒ පහළ කරන චේතනාවෙන් ඔබේ සඳහා හිත හසුරනකොට වචන හසුරනකොට කය හසුරනකොට ඒ චේතනා සියල්ලම බොහෝ පිනක් විදිහට ඒ පින් රැස් කරගනිමින් තමන්ට පමණක් නෙමෙයි වරුණ අපි සකසලා පිළිවෙලකට ලස්සනට විචිත්‍රවත් විදිහට භාග්‍යතුන් වහන්සේ අභියසේ ඒ කරන වන්දනාවක ඒක දකින අයත් දැකලා හිත පහදගෙන සතුට වෙනවා. දෙවියොත් සතුට වෙනවා. අපදාන පාළි වරුණ අතීතේ බුද්ධ ශාසනවල ශ්‍රාවකයෝ විචිත්‍රවත්ව සකසා පින්කම් කරපු විදිය බොහෝ තියෙනවා. ඉතින් ඒ නිසා සමහරු හිතනවා මේ පිළිවෙලකට සකස් කරන ඔය විචිත්‍ර වැඩ ඔය මොන විකාරද කියලා හිතන අය ඉන්නවා. ඒ එතෙන්දි ඒ තමන්ගේ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ල තමන් දන්නේ නැහැ. ඒ කියන්නේ සංවරකම නැති නිසාමයි. එහෙම හිතෙන්නේ මෙතන අසංවරයක් තියෙන්නේ වරුණ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන දේ පිළිවෙලකට සකසා පූජා කරන එක දිහා බලලවත් හිත පහදගන්න බැරි අවාසනාවක්. ඉතින් එවැනි අවාසනාවන්තයෝ සමහර ලාට මෙවැනි පින්කම් වලට આવොත් එහෙම හිතේ ඇතිවෙන සංවරයක් නෙමෙයි අසංවරයක්. අසංවරය. අකුසලයේම තමයි රැස් කරගන්නේ. අකුසලයක්. ඒ නිසා අපි මේ වෙලාවේ ආරාධනා කරනවා තාම පිළිවෙලකට ලස්සනට මල් සකසන්නට දක්ෂය අපිට කල් ඇතුවම අපි පිහිටවාගත්ත පිළිල කරගත්ත ස්ථාන කීපයක වරුණ අනුරාධපුරයට මේකතු වෙලා 25 වෙනිදා ඒ සැකසීම් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හින්දා 26 වෙනිදා මේ 25 වෙනිදා උදේ වෙනකොට අනුරාධපුර ඉන්න පුළුවන් අය
හැබැයි එහෙ ඇවිල්ලා කියන්න නෙමෙයි දැම්මම අපිට මතක් කරලා නම් දෙන්න ඕනේ ඒ අය අපි තෝරාගත්ත පිරිසක් තමයි තියාගන්නේ ඒ අයත් එක්ක මල් සැකසීම සිදු කරන්නේ වරුණ ඉතින් එතකොට කැමති අයට එහෙම නම් දෙන්න බැරි අයට උනත් කැමති අයට ඇවිල්ලා උදව් කරන්න පුළුවන් කල් ඇතුව දැන් හන්දර එතකොට මේ මල් ගොමු හදන්න අවශ්‍ය කරන යම් දේවල් තියනවද ඒ මල් ගොමු සැකසීමේදී අවශ්‍ය කරන ද්‍රව්‍ය පූජා කරන්න කැමති අය මල් පමණක් නෙමෙයි වරුණ මල් සකසන්නට වෙට් ෆෝම් කියලා කියන ඒ මල් වල පැවැත්ම රඳවන්න තියෙන තෙත තියාගත් ෆෝම් තියෙනවා. එතකොට මේවා ඒව සඳහා භාවිතා කරන දැල්ලා আদি නොඑක් දේ තියෙනවා වරුණ. ඉතින් මේ ද්‍රව්‍ය මේ වශයෙන් පූජා කරන්නට කැමති අයටත් අපිට අමතලා ඒ දේවල් බාර ගන්න පුළුවන් අවසන් වෙන්නට පෙර ඒ සියල්ල අපි අවසන් වුණාට පස්සේ නැවත බාර ගැනීමක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් බොහෝ දෙනා මේ වෙද්දිත් වරුණ මේ සකස් කරගතියුතු අනිකුත් සියලු දේට ඒ කියන්නේ දජ පූජාවට ඒ වගේම කංචක පූජාවට අපිට ඖෂධ පූජාව ඒ වගේම මුතු කුඩ ආදී මේ සියලුම දේවල් වලට දැනට සහභාගීත්වයෙන් මේ වෙනකොටත් සම්පූර්ණයෙන්ම ඒ තමන් බාරගත් සියලු දේ පූජා කරලා දැනට සූදානම් කරලා තියෙනවා ඉතින් හැම දිනාටමත් අපි පින් අනුමෝදන් කරනවා මේ වෙලාවේදී ඉතාම සතුටින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබ ඒ පහදවාගත්තු හිත ඔබ හැම දිනාටම කුසල් වැඩෙන්න පින් රැස් වෙන්න සුගතිය පිණිස නිවන පිණිසම හේතු වේවා කියලා හදවතින් මා ආශිර්වාද කරනවා ඉතින් බොහොම සතුටින් අපිත් බලාගෙන ඉන්නේ 26 දවස් උදා වෙනතුරු හොඳයි අපි ඔබට දුරකථන අංකය මතක් කරන්නම් අපි හඳුනන හස සිහිපත් කරපු ඒ මල් ගොමු හදන්නට හැකි කලාත්මක හැකියාවක් තියෙන නැත්තන්ට වගේම ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ ලබා දෙන්නට හැකියාවක් තියෙන නැත්තන්ට මේ දුරකථන අංකයෙන් අපි හඳුනනගේ විස්තර දැනගෙන ඒ කටයුතර ඒක රාශි වන්න 01 7145 345 දුරකථන අංකය විවෘතව තිබෙන්නේ අපේ හම්දුරණ හස සිහිපත් කළා වගේ අපේ සිත් දැන් මේ පූර්ව සූදානම් වන්නේ මේ අසදෘශ්‍ය මහා පින්කම සිදු කරන්න අපි හම්දුරණ අද බෞද්ධ දේශනම ග්‍රන්ථයක් කියෙව්වා මෙරුවන්වැලි සෑය පිළිබඳව එහි සඳහන් වෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණියක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් වැඩ හිඳිනවාය පමණක් නෙමෙයි ඒ පළමු ගර්භයෙන් එපිට තියෙන දෙවෙනි ගර්භය තුල තව දහසක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවායි කියන කාරණේ නිසා මේ අසීමිත වූ ගෞරවයක් දක්වන්නට පුළුවන් අසදෘශ්‍ය මහා සෑය ලෝකේ වෙන කොහෙවත්ම නැහැයි කියන කාරණේ මේ පමණ ධාතුන් වහන්සේලා එකතු වෙච්ච තවත් තැනක් නැහැ ඒ නිසා මේ ලෝකෙම තියෙන නෙමෙයි වරුණ තුන් ලෝකෙටම තියෙන සුවිශේෂම ස්ථානය කියන්නේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන අපිට එක හිතින් හිතන්න පුළුවන් මෙතන තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ කියලා. ඒ නිසාම වෙන්නට ඕන කවදා හෝ මේ ධාතු පරිනිර්වාණය සිදුවන අවස්ථාවේදීත් මේ මහා උතුම් සෑය අභිමුව යමා මහ පෙළහර පාන අවස්ථාවන් උදා වෙන්නේ. අපි තව කතා කරමු ආමුද්‍රනේ. අපිට කාලය සමගන්නට උදා වෙලා තිබෙන නිසා ඉදිරි වැඩසටහනක් ඉතිරුව තිබෙනවා අපට. ඊන්පසු අපි නැවත මොන ගැහෙන්නේ. තව එක් සෙනසුරාදා දිනයකින් පසුව අපට තිබෙන්නේ මේ රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන මහා පින්කමට සම්බන්ධ වෙන්න. ඒ සඳහා ඔබ සූදානම් වෙමින් සිටින්න සහ ඊට සම්බන්ධ වන්නට හිත තුළ බොහෝම සංවර හිතක් හදාගෙන ජීවිතේ ප්‍රහාණය කළ යුතු තැන් හඳුනාගෙන කුසල් රැස් කරන්නට මේ පින්බිමට ඒක රාශිය වන්නයි කියන ආරාධනය සිදු කරමින් සෙනසුරාදා සිත්නෙත් අසුපෙන් සමුගන්න මොහොතේ සිහිපත් කරන හෙට උදෑසන ඔබට පුළුවන් කොළඹ හත බෞද්ධ ආලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවට ඒක රාශිය වන්න පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ සදහම් වැඩසටහන මේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පෙරවරු අටේ සිට පැවැත්වෙනවා ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අද දවසේ සද්ධර්මානුශාසනාව පැවැත්තු ඒ වගේම සදහම් සාකච්ඡාව තුළ තවත් වැඩියමක් කාරණා ධර්මානුකූලව අපේ සිත් තුළට ඒකලාංශී කර පිළියන්දර තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට අපි තව තිරාත් කාලයක් මේ උතුම් ශාසනය නගා සිටුවන්නට ඒ වගේම ධර්මයේ ගුණ සුවඳ අප තුළ ඇති කරවන්නට ශක්තිය ධෛර්යය දුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ගෞතම සසුනේ නිවන් දකින්නට උන්වහන්සේට මේ උදාර කුසලයන් පාරමිතාවක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද සෙනසුරාදා සිත් නිර්තසප්පුවෙන් සමුගන්නවා ඔබට සම්මා සම්බුදු සරණයි.